අයිබෝවන් ඔබට සුබ දවසක් ටෙඩිස් කාසල් YouTube channel ඔබ විත ආදරෙන් පිළිගන්නවා අද දවසේ මම ඔයගලන්ට කතා කරන්න යනවා දරුවෙකුගේ මේ පාසල් ගමන ගැන එහෙමත් නැත්නම් විශේෂ දරුවෙක් පාසලකට ඇතුල් කරාම ඒ දේ ගැන මම පොඩ්ඩක් ඔබට කතා කරන්න යනවා සහ අවවාදයක් වගේ දේකුත් ඔබට කියන්න යනවා මෙතනදී දැන් අපි විශේෂ දරුවෙක් ගත්තොත් ඇත්තටම සාමාන්‍ය දරුවෙක් නෙවෙයි ඉතින් මම මේ කාලේ මමගේ පාසලේ වැඩ කරන කාලේ මම දැකලා තියෙන දෙයක් සමහර දෙමාපියෝ දරුවෝ ඇතුල් කරන්න ආවහම අහන දේ තමයි ටීචර් මෑව කොච්චර කාලෙකින් හදලා දෙන්න පුළුවන්ද මාස දෙකෙන් මාස තුනෙන් මාස හයෙන් හරියට නිකන් අර කැඩිච්ච වාහනයක් මට ගෙනත් දීලා ඒ වාහනේ රිපයර් කරන්න ආපහු ගන්න කාලේ වගේ තමයි සමහර අය අහන්නේ ඔබ එහෙම හිතන්න එපා මේක ඇවිල්ලා ඔටිසම් දරුවෙක් මේ දරුවා ඒ වගේ මේක මොලේ යම් ප්‍රශ්නයක් තියෙන දරුවෙක් ඒක behavior issues වෙන්න පුළුවන් speech delay වෙන්න පුළුවන් එහෙම නැත්නම් තවත් නොයෙකුත් ආබාධ වෙන්න පුළුවන් sensory issues වෙන්න පුළුවන් ඔය කියන්න පුළුවන් හැම ආබාධයක්ම මේ දරුවා තුළ තියෙන්න පුළුවන් එතකොට මට ඒ දරුවව බලන්නම සමහරට සති දෙකක් සති තුනක් මාසයක් වගේ කාලයක් ගත වෙනවා ඒ කියන්නේ දැන් ඔබ හිතන්න එපා අපි හිතමු රිපයර් කරන වාහනයක් දුනොත් ඒ ගෑරේජ් එකෙන් දන්නවා මේ මෙතන මේ එන්ජිම කිව්වොත් එයා දන්නවා හැබැයි මට මේ මොලේ තියෙන ප්‍රශ්න ගැන එහෙම හිතන්න අමාරුයි. මෙයාගේ කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඒ මොලේ දැන් ඔටිසම් දරුවන්ගේ උනත් මේ මොලේ තියෙන ප්‍රශ්නවලදී සමහර අය හොඳට ඉගෙන ගන්න පුළුවන් කතා කරන්න බැරි වුණාට. සමහරට සෙන්සරි ඉෂුස් විතරක් වෙන්න පුළුවන්. ඒතට මම මේ දේවල් හොයා ගන්න ඕනේ. එහෙම හොයන් නැතුව මට කියන්න බෑ. මේ කාලය තුල මට මේ දරුව හදලා දෙන්න පුළුවන් කියලා. අනිත්ම කාරණේ තමයි මම මැජික් කාරයකුත් නෙවෙයි ආමේ ආවා ආමෙයාට මෙහෙමයි කියලා මට එහෙම කරලා දෙන්න බෑ මට එහෙම විජ්ජා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒතර මම බලන්න ඕනේ මේ මට්ටමේ යන දරුවා ඒ කාලෙත් එක්ක තමයි මම නම් කියන්නේ අපි කාලෙට ඉඩ දෙන්න ඕනේ. ඒ කාලෙත් එක්ක තමයි මම බලන්නේ මෙයාට කොච්චර දේවල් තව කරන්න තියෙනවද? සමහරට අපි එක දෙයක් හදනකොට තව දෙයක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අපි හිතමු දැන් ඔන්න ස්පීච් තෙරපි එක හදාගෙන යනවා. ඔන්න සෙන්සර් ඉෂුස් මතුනේ. ඊළඟට ඕක ටච් කරන්න ඕන. ඕන් සෙන්සර් ඉෂුස් හදනකොට මේ ළමයාගේ බිහේවි ඉෂුස් මතුවෙනවා. ඉතින් මේ වගේ එකින් එකට නොගැලපිලි තත්වයන් මතුවෙන්න පුළුවන්. ඉතින් එතකොට මම ඒවට විසඳුම් හොයලා දරුවව හදාගෙන යන්න වෙනවා. මට එකපාරටම එන දෙමාපියෙකුට කියන්න බෑ මම මේ මාස 6 තුල ඔයාට මේ දරුව හදලා දෙනවා කියලා. මට එහෙම කවදාවත් කියන්න බෑ. ඒක කරන්න බැරි දෙයක්. අපි හිතමු දැන් සමහර අය කියන අනිත් ටීචර් මට මාස 6න් මගේ දරුව හදලා දෙන්න. ඒක කරන්න අමාරුයි. සමහර අය කියන මට මේ ජනවාරි වෙනකොට මගේ දරුව ලොකු ඉස්කෝලේකට දාන්න ඕනේ. ටීචර්ට පුළුවන්ද මේක කරලා දෙන්න? මම එතනදි කියන්නේ මට මේක කරන්න බෑ. මට කියන්න බෑ. ඔයාගේ දරුවට යන කාලය මෙච්චරයි. ඔයාගේ දරුවා මේ කාලෙදී හදලා දෙන්න පුළුවන් කියලා මට ටාගට් එකක් දෙන්න බෑ. අපි කියන්නේ අපි වැඩ පටන් ගමු. ඒකත් එක්ක මම ඔයාලට කියන්නම්. දැන් මොකක්ද වෙන්න ඕනේ? ඕගොල්ලෝ මොකක්ද කරන්නේ? එතනින් එහාට කොහොමද යන්නේ කියන එක. දැන් මගේ පාසලේ ඒ මගේ කියන දේ හරියට අහගෙන අවනත වෙලා අවුරුදු දෙකමාරි බබෙක් කියන්නකෝ. ඒ වෙනකන් ඒගොල්ලෝ ඉවසකන ආපු නිසා දැන් මේ අවුරුද්ද කීප දෙනෙක් ගවර්න්මන්ට් ලොකු ස්කූල් දාන්න සූදානම් වෙනවා. හැබැයි ඒගොල්ලෝ මගේ ඒ මම කියපු විදිහට වැඩ කරගෙන ඉවසගෙන හිටියා. අනේ මට මාස 6න් අරගෙන ලොකු ඉස්කෝලේ යන්න ඕනේ කියලා කියනේ. ඒ වගේම මගේ ඒ නියමිත කාලෙදි පාසලට දාගත්තු අය අදටත් කතා කරලා කියන්නේ ටීචර් මං ඒ කාලේ හිටපු නිසා අද මගේ දරුවා මේ වැඩ ටික හොඳට කරගෙන යනවා කියලා. ඒ වගේ ඉම්ප්‍රූවමන්ට් එකක් අපි දකින්න නම් අපිට ඉවසන්න වෙනවා. අපිට බෑ මේ අපි හිතපු ප්‍රමාණය මලක් පිපෙන එක අපිට තේරෙන්නේ නැහනේ. සමහර රෑට පිපෙනවා, පාන්දරට පිපෙනවා, උදේට පිපෙනවා ඒ වගේ. ඒ මල් පිපෙන්නේ යන්නේ හරි ෂණිකයක්. මේ වෙනකොට මල පිපෙලා ඉවරයි. මට ඒ වගේ බැහැ දරුවෙක්ව ඉක්මනට හදලා දෙන්න. මට ඒකට කාලයක් ඕනේ. ඒක මට කියන්න බෑ. දැන් අර මලේ කතාවම ගත්තොත් මල පිපෙන වෙලාව අපිට දන්නේ නැහැ. ඒ වගේ තමයි මේ දරුව හදාගන්න යන කාලෙත් මට කියන්න බෑ. මෙහෙමයි කියලා මට ටාගට් කරලා දෙන්න බෑ. ඒතර ඕගොල්ලෝ හිතන්න ඕනේ මම මේ දරුවෙක් ඉස්කෝලේකට දානවා නම් එහෙම නැත්නම් විශේෂ අවස්ථා පාසලට ඇතුල් කරනවා නම් ඔබ හිතන්න ඕනේ මේ දරුවට කොයි කාලෙද මේක හරියට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නෑ මම කාලෙට ඉඩ දෙනවා. මම ටීචර්ට ඉඩ දෙනවා. ටීචර් ඒ වැඩ ටික බලලා ඒ ටික කරයි කියන එක අපි ගොඩාක් ඉවසන්න වෙනවා. මේ වගේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණාම අපිට ඒ හැම දෙම හදිස්සියෙන් කරගන්න බෑ. ඔබට ඕන හදිස්සියට දරුවගේ ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේත් නැහැ. ඉතින් අපි මේ පාසලකට බාර දුන්නා නම් ඒ පාසලේ ක්‍රියාකාරකම් එක්ක අපි යන්න ඉඩ දෙන්න ඕනේ.
කාලයට ඉඩ දෙන්න ඕනේ අවස්ථාවට ඉඩ දෙන්න ඕනේ දරුවට හැදෙන්න ඉඩ දෙන්න ඕනේ එහෙම නැත්නම් අපිට මේ දරුවා සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්න බෑ සමහර අය මොකද කරන්නේ මාසෙන් දෙකෙන් දාලා දරුවා හැදුනේ නැත මගේ දරුවට කිසිම දෙයක් හරි ගියේ නැහැ මෙතන මම අරන් යනවා හැබැයි ඔබ හිතන්න ඕනේ ඔබේ දරුවගේ තියෙන බුද්ධි මට්ටම කොහොමද ඔබේ දරුවගේ මොළයේ තියෙන බාධාවන් කොහොමද ඒ ඔබේ දරුවගේ මොළයේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියන එක හරියට ඔබ වටහා ගන්න ඕනේ අපි හිතමු දැන් මම ගොඩාක් ටාගට් කරන්නේ අවුරුදු 5න් 15 දරුවෝ මොකද ඒ දරුවෝන්ගේ මොළයේ තාම වර්ධනය වෙන කාලය දේවල් හදන්න පහසුයි ඊට පස්සේ අපි ටාගට් එක දෙන අවුරුදු 13 ඇතුළත හැබැයි අවුරුදු 5 පහ වෙච්ච දරුවෝ අවුරුදු 7 8 වගේ ළමයි කාලයේ පිරිහිලා ඉවරයි ඒගොල්ලන්ගේ ඉෂුස් වැඩි එතකොට ඒගොල්ලෝ හදන්න ටිකක් හරි අමාරුයි සහ කාලය ගත වෙනවා මාස 6ක් දරා තාම හැදුන්නේ නැහැ කිව්වොත් එතන එක ප්‍රශ්නයක් තියෙනවා ඒ අපිට ඒ කාලෙට ඉඩ දෙන්න ඕන එහෙම නැතුව අපිට හදන්න බෑ ඉතින් ඒ දරුවා එච්චර වර්ධනය වෙන්නේ නැත්නම් අනිත් දරුවන් තරමට අපි හිතන්නුනේ ඇයි මෙතන මේ දරුවා වර්ධනය වෙන්නේ නැත්තේ කියන එක ඉතින් මේ දේවල් තේරුම් අරගෙන අපි පාසලකට දරුවෙක් ඇතුළු කරා නම් අපි ඉවසගෙන අපි බලාගෙන ඉන්න වෙනවා මගේ දරුවා හදලා දෙනකම් එහෙම නැත්නම් ඒ කාලෙත් එක්කේ සෙන්සර් ඉෂුස් හදාගෙන ටීච ඉදිරියට මගේ දරුවා ගෙනියයි කියන බලාපොරොත්තුව සහ තමා තුළ විශ්වාසයක් තියෙනුනේ මගේ දරුවා කවදා හෝ මේ මට්ටමේ උඩට ගන්න මට පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා ඒත් එක්ක තමයි මේ දරුවෝ අපිට සමාජයට දෙන්න පුළුවන් ඉතින් මම ඔබට දෙන අවවාදය තමයි පාසලකට දැම්ම ගමන් අහන්න එපා අනේ මේ දරුවා මට ඉක්මනට හදලා දෙන්න පුළුවන්ද නැත්තම් මාස 6කින් මට ඉස්කෝලේ දාන්න හදලා දෙන්න පුළුවන්ද ඉස්කෝලේ කියන එක දෙවෙනි බලාපොරොත්තුව. පළවෙනි ළමයා සමාජයේ ජීවත් වෙන්න උලපුර වැසියෙක් විදිහට අපි හදාගෙන ඉන්න ඕනේ. ඉතින් පළමු ඔබ ඒ දේ කරන්න. කාලයටත් මේ වෙන්නව දේවල් සෙමින් වෙන්නත් ඔබ ඉඩ දෙන්න ඕන. එතකොට ඔබේ දරුවා සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්න ඔබට පුළුවන්. ස්තුතියි.